ඉතා විශාල ජනතා බලාපොරොත්තු ප්‍රාර්ථනා ප්‍රමාණයක් අපි හැමතුළුම තිබෙනවා. රුවන්වැලි සෑය ශ්‍රීමා බෝධිය වගේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ජනතාවක් මේ රට නැවත ගොඩනගලා සංවර්ධනය කළ හැක්කේ අතිගරු ජනාධිපතිතුමාට පමණයි කියන විශ්වාසයෙන් තමයි මේ අපි කටයුතු කරගෙන යන්නේ. ඒ තුල ගරු මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යතුමා පළවෙනි අයවැලේකනේ ඉදිරිපත් කළා තියෙන්නේ. 2021 වර්ෂය සඳහා ලංකා ඉතිහාසයේ මින් පෙර නොවූ විරු දෙවන්තම ලෝක ව්‍යසනයක් තුල ලෝකේ කවදාක්වත් මේ ආකාරයට සමස්ත ලෝකේ කොවිඩ් වසංගතය වැනි වසංගත තත්වයක් නිසා වරාය වහලා ගුවන් තොටුපළ වහලා ෆැක්ටරියෙන් ෆැක්ටරිය වහලා ආරක්ෂා කරමින් සිටි ජනයා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පිරිසක් ආරක්ෂා නැති අයගේ ගොඩට ගොහිල්ලා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පිරිසක් ආසාදිතියෝ බවට පත් වෙලා දස දහස් ලක්ෂ ගණනින් මිය ගිහිල්ලා ලෝක විනාශයක් වෙලා තියෙන අවස්ථාවක තමයි අපි මේ අයවැලේකනේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඉතින් ඕනෙම කුඩා දරුවෙකුට උනත් තේරෙනවා ලෝකේ සෑම රටකම පාහේ මේ 2019 වර්ෂයේ ආර්ථික වර්ධන වේගයේ ඍණාගියක් ගන්න. ඒකේ කාටවත් හංගන්න දෙයක් නැහැ. මොකද ගුවන් තොටුපළ වහලා නම් වරාය වහලා නම් සමහර කර්මාන්තශාලා වැඩ කරන්නේ නැත්නම් සංචාරකයෝ රට ඇතුළට එන්නේ නැත්නම් නිෂ්පාදන ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් වසංගතයේ යටතේ නැත්නම් එතට එවිට මේ සියලුම නිෂ්පාදන අංශ කඩා වැටෙනවා. එහි ප්‍රතිඵලයේ වශයෙන් චීනයේ හැරුණ විට අනිත් ලෝකයේ සෑම රටකම පායේ මේ වර්ෂයේ ආර්ථිකයේ වර්ධන අනුපාතයේ ඍණාගියක් ගන්නවා. නමුත් මේ අයවැලේකනේ ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ අභියෝග සියල්ල ගරු මුදල් ඇමතිතුමා විසින් නිසි ලෙස තක්සේරු කළා. පළමුව 2015 සිට දිගින් දිගටම කඩා වැටුණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පාස්කු ප්‍රහාරයෙන් හා කොවිඩ් 19 වසංගතය තුලින් තවදුරටත් අගාධයට ගෙන ගියා. ඒ නිසා ප්‍රථම අභියෝගය තමයි නැවතත් 2021 වර්ෂය තුලදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 105.6 මට්ටමට ගෙන ඒම පිළිබඳ අභියෝගය. Breaking.lk